ආයුබෝවන් වාසනාවක් සුවබර වූ සුවපත්තු දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. Voice of Finunil YouTube channel එක හරහා ගෙන එන දෙවන වීඩියෝ එක බොහොම අපූර්වට රැගෙන එන්නටයි සූදානම් වෙන්නේ ආදරණීය හිතමිතුරේ. බොහොම අපූර්වෙන් ගෞරවනීය ස්තුතිය ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනා වෙනුවෙන්ම පුද කර සිටිනවා Voice of Finunil YouTube channel එකේ ප්‍රථම වීඩියෝවට මට ලබා දුන්නු සුවහසක් වූ අදහස් වෙනුවෙන්. ඒ සෑම අදහසකම පවසුමු දේවල් නිරන්තරයෙන් මාගේ මතකෙහි රඳවා ගනිමින් සිදු වූ වැරදි අඩුපාඩු තිබෙනවා නම් ඒ සියල්ල හදා ගනිමින් තමයි දෙවෙනි වීඩියෝවට බොහොම අපූර්වට මෙලෙසින් අපි නිර්මාණ දායකත්වයේ දෙන්නේ. අද බොහොම අපූරු ලෙංගතු සොඳුරු චරිතයක් ඉන්නවා මාත් එක්ක මේ සොඳුරු කතාබහ යෙදෙන්නට. අපි සූදානම් වෙනවා බොහෝ වේලාවක් මේ ආදරණීය චරිතය ගැන බොහොම අපූරු මතක සතහන් රාශියක් ශ්‍රී ලාංකේය කණ්ඩායම් සංගීතයට එකතු කරපු මේ ආදරණීය සොඳුරු තාරුණ්‍ය ආදරණීය හැඩකාරය වැඩකාරය දක්ෂයා ගැන බොහොම අපූරු කතා බහක් දෙන්නට. Voice of Itunil. හොඳයි සොඳුරු කතා බහ අපි මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ ආදරණීය හිතවතුනි. සීතාවක බල ප්‍රදේශය කිව්වහම කොළඹ දිස්ත්‍රික්කයේ තුල පවතින බොහොම අපූරු බල ප්‍රදේශයක්. සීතාවක රාජධානිය හරහා සීතාවක පුරවරය හරහා ලාංකීය සුවහසක් වූ ප්‍රේක්ෂක යන්තාවගේ ආදරණීය තාරුණ්‍ය අදහස් බොහොම අපූරුවට කැළඹු ආදරණීය තාරුණ්‍යේ සොඳුරු කවිකාරයාටයි බොහොම ආදරෙන් අපි අද දවසේදී ආරාධනා කළේ. මේ වෙන කවුරුත් නෙමෙයි අද මේ සොඳුරු කතාබහයි යෙදෙන්නේ මාත් එක්ක ඔගේ තරංග ප්‍රදාන පවර් පැක් සංගීත කණ්ඩායමේ ඍෂි මදු. දූලි වැදි ගිය මලවි රිදුම් දෙන පය මග වෙතිරි දූලි වැදි ගිය මුව මලවි රිදුම් දෙන පය මග වෙතිරි තරග වැදි සිනාසිසි හඬ වැටි හද රහසේ. බොහොම අපූර්ව ආරම්භයක්. ආයුබෝවන් ඍෂම් මදුසංක. ජයින් ජය වේවා. බුස්සනගේ ස්වීටා යාලා දෙන්නට. ජය වේවා. ඒ ඔහුගේ විලාසය. ඔහු කතා බහ කරන විදිහ බොහොම රසවත් කතා බහක් වෙනවා නිසැකයි මේ කතා බහ. එහෙනම් අපි අපේ කොටස ආරම්භ කරමු. ඍෂම් මදුසංක කොහොමද මේ දවස්ගේ තොරතුරු? ඉන්නවා තමයි ඉතින්. සාමාන්‍ය පරිදි ඉන්නවා. සංගීත කණ්ඩායම වැඩකටයුතු තියෙනවා. තව තව වැඩකටයුතු තියෙනවා. ඉතින් හැම දෙයක් එක්කම සාමාන්‍ය මිනිසෙක් විදිහට සාමාන්‍ය ජීවත් වෙනවා. ඔගේ තරංගවිත් පවර් පැක් සංගීත කණ්ඩායමේ ඍෂි මදු කිව්වහම බොහොම අපූරුයි. ඍෂි මදු කොහොමද මේ දස්සිකේ ප්‍රසංග කාර්ය බහුලද ප්‍රසංග හරහා නැත්නම් සාමාන්‍ය විදිහට තමන්ගේ ජීවිතය ගලාගෙන යනවද? මොකද තාත් මේ දවස්වල වෙන්නේ ඉගෙන ගන්න වෙනවා. අවංකවම මේ දවස්වල මචං අවංකවම ප්‍රසංග නම් තියෙන ඇඩ්‍රස් නැති වෙන්නේ. ඔව්. එක මේක ප්‍රශ්නයක් තියෙනවා. මේක වර්ෂාවෙන් බාධාව තමයි තියෙන්නේ. රයිට්. ඉතින් නැත්නම් ප්‍රසංග තිබුණ ඇත්තම ඊදවස් ටිකේ එක දිගටම තිබුණ ප්‍රසංග 6-7ක් තිබුණා. හා හා. ඒ ටික පහක් කැන්සල් වුණා. වැස්ස ඇඩ්‍රස් නැති වෙන්නේ වැස්ස 16 ගේවල් නැහැ සිංගල කරලා ජෝය ගෙව්වා. ඒ කාලේ ගෙදර ආව දැන් හිට අනිද ප්‍රැක්ටිස් ආයි සිංගිදලා 30 වෙනකන් ආයි තියන කලිකට. හැබැයි කොයි විලේ වහීද කොයි විලේ කැන්සල් වේද කියලා නම් දන්නේ නැහැ. ඔන්න ඔය අතර තුල සාමාන්‍ය ජීවිතේ යන බලි. මොකද වෙන්නේ මේ දවස් ටිකේ ඔයා හිතන විදියට සංගීත කාලගුණය එහෙමයි. කාලගුණය අයහපත්. කාලගුණය ගැන අපිට හිතන්න අමාරුයි. මේ වහිනවා මේ පාරිනවා කාලගුණය බොහොම අපූර්වයි. මොකද හිතන්නේ දැන් වර්තමාන තත්ත්වයේ මේ රට යන තත්ත්වය, ආර්ථික තත්ත්වය, සමාජ තත්ත්වය, සිවිල් පුරවැසිභාවය මොකද හිතන්නේ මේ ගැන? තාම සත පහකට විශ්වාස නැහැ. ඔක්කොම අන්චුවර මචං. ඒ කියන්නේ මචං මෙහෙමයි.
අපි මියුසික් ෆීල්ඩ් එක ගත්තා. ඒකත් වෘත්තියක් නේ. ඔව්. ඒකට රඩිය ජොබ් එක කරන මිනිස්සුගේ වෘත්තියක්. ඒකට නැති බැරිකම් මැද්දේ ඉඟාගෙන මිනිස්සුගේ වෘත්තියක්. ඒ හැම දෙයකටම බලපාන ඉතින් ප්‍රශ්න තියනද මේ රටේ. ඉතින් ඊවත් එක්කල ඉතින් මේ අපි හැප්පෙන්නේ නේද? අපි හැමෝටම බලපාන ප්‍රශ්නවලට මේ ආදරණීය තරුණයා කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණාව තමයි මම ඇහුවේ. ඉතින් අපි සරල විදිහට ඇහුවොත් මේ දවස්සිය කොහොමද ජීවත් වෙන්නේ? ජීවත් වෙන්නේ කියන්නේ රත්තරන් මෙහෙම ඉතින්. ඇතන ජීවත් වෙන්නේ ඔග්ගු තරංග ප්‍රධාන පවර්ෆෙක් සංගීත කණ්ඩායමට පින් සිද්ධ වෙන්න. අවංකව කතාව මුලින්ම තමයි ඒකවත් දන්නවා. මේ කැමරාවගේ පිටිපස්සේ ඉන්න මල්ලි දෙන්නත් දන්නවා. අපේ ෆීල් එක තරම් මචං පහක් වැදුණු ෆීල්යක් නෑ මං මන් දන්නේ වෙන අනිත්‍යවර මොනවා හරි පොඩි පොඩි එක්සින් සම්බුණ කලා ශේෂ්ඨයට නමුත් අපි ශේෂ්ඨ මචං එහෙම මහ ලොකු දෙයක් හම්බුන්නේ ඉතින් ඒ තිබුණ ප්‍රශ්නත් එක්කලා හම්බුණ සංගීත කණ්ඩායමත් එක්කලා ෆැමිලි එකේ තියෙන බෑක්ග්‍රවුන්ඩ්ස් වල තියෙන ප්‍රශ්න තරමක් තුළට විසඳ ගන්න ට්‍රයි කරන ගමන් මගේ පෞද්ගලික ප්‍රශ්නත් විසඳ ගන්න ට්‍රයි කරන ගමන් ඉතින් මචං ඔගේ තරංග ප්‍රධාන පවපැත් සංගීත කණ්ඩායම විසිද්ධ වෙන්න එතනින් ලැබෙන යම් කිසි දෙයක් හරහා සාමාන්‍ය විදිහට ඔබේ වගේ ඉවත් වෙනවා අපි කතා කරමු නම ගම ගම් පළාත පවුලේ විස්තර එතකොට කොහොමද අපි අධ්‍යාපනය ලබන්නේ ඉස්සෙල්ලාම කොහාටද ඔයා පෙර පාසල් යන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ පාසල් කටයුතු ඒ වගේම වෘත්තීය සුසුකම් යටතේ ගිය කෙනෙක් මේ ඒ සුසුකම් ගැන අපි කතා කරමු එළගිරි ජයේලා හැබැයි හරි අපි පටන් ගමු මගේ නම ඉතිරතරන් මම කියන දෙයක් නැහැ ඒක ඔය දන්නවා නම් දන්නේ කීප දෙනෙක්ට ඉන්නවා අනිවාර්යෙන් බලගින්න දත්තේ ඉතින් මගේ නම රත්තරන් සම්පූර්ණ නම සම්පූර්ණ ඈගල විදන්ලාගේ තොන් විශාල මස්සංක මම 1991 පෙබ්‍රවාරි 5 තමයි මගේ බර්ත්ඩේ එක තියෙන්නේ එතකොට ඉතින් මම ඉස්ලාම මොන්නිසෝරි එහෙම නේ මොන්නිසෝරි පෙරපාසල් අධ්‍යාපනය පෙරපාසල් ගියවනේ මේ අපි කළුවගල සිරි උපසතරම ගියරස්සානේ ගියේ එනම් පෙරපාසල් මම අලුත් දෙකක් ගියා ඔය අපේ තාත්තා මේ මම කර ගේස්සයක් වෙලා මේ මගේ පොර දාංගලේ වැඩි ඉස්සෙල් තාත්තා විතරයි මම අලුත් දෙකක් දැම්මා පූර්ව ළමාවගේ ඔව් පූර්ව ළමාවගේ අලුත් දෙකක් දැම්මා මේ කාගෙන තාත්තේ වාදාලේනට තාත්තත් එක්ක රණ්ඩු කරගෙන ඉතින් මේ ඒක අලුත් දෙකක් ගියා මම ඉතින් ඊට පස්සේ ඒක වශයෙන් ඉඳලා ඔහොම සාන්සි ජෝන් බොස්කෝ මහාවිද්‍යාලයේ කල්වක් කරලා අධ්‍යාපනය ලැබුවා යම්තක ඉතින් සාමාන්‍යයෙන් 8 වසරේ 9 වසරේ වගේ ඉන්නකොට තේරවන සින්දුවක් වගේ කියන්න පුළුවන් පොඩි ඌටපටයක් තියෙනවා කියලා සමහර අවස්ථාවල තුන ඔය වෙනිනොල් යනවා වෙනිනොල් කියලා තුන් සින්දු කියනවා වගේ ඊට අමතරව ඉතින් යාළුව දෙකක් සාමාන්‍ය ඩ්‍රින්ක් කියන දාලේකට සාමාන්‍ය බර්ත්ඩේ පාටි වගේ වගේ පොඩි පොඩි පාටි සින්දු කියන වගේ කියනවා කැමත්ත තියෙනවා සහ ඉවසින් පොඩි ආරාධනාවක් තියෙනවා ඒකත් හරහා ඉතින් නමය වසරට වගේ යන යද්දී අධ්‍යාපනය කටයුතු පුද්දක් අඩාලු වුණා. පාසල් ජීවිතේ මොකද මම නොහිතපු පැත්තකින් යම් යම් පැතිවලින් මට මේ යම් කිසි තැනක් තිබුණා. ඒක තමයි අර ඔගේ ඒ තිබුණ හැකියාවත් එක මම කියලා මම හිතන්නේ. ඒත් එක්කලා බලනකොට පස්සේ පස්සේ ඉතින් 3 ස්පෙන්නම් නා 4 ස්පෙන්නම් නා 4 ස්පෙන්නම් නා මම හිතුවා අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙනවා හරි ඉතින් එහාට ගායකයෙක් වෙනවා කියන දේ ඔරුවට අරගෙන යනවා එහෙම හිතාගෙන යනවා කොහොමද රිෂාන් මදු ගායකයෙක් වෙන්නේ අපි කතා කරමු ගායකයෙක් වෙන්නේ කොහොමද කියලා අපි පාසල් යන කාලේ
ඒ අදාළ අනුබල ටික හම්බ වෙනවා ඊට පස්සේ එතනින් ඉඳාට ලංකාව වඳුරන ගායකයෙක් වෙන්නේ කොහොමද ඊගෙනම තේගෙන අම්මාරයි මට හිතා ගන්න බැහැ මම අර ඊට කලින් කිව්වා අපි අටවස දින්දලා වගේ 3 piece ගහන්න පටන් ගන්නවා 3 piece ගහන මචං සාමාන්‍යයෙන් අවුරුදු 2ක් 3ක් වගේ මේ ගහන අතරතුර එක්තරා දවසක වෙඩින් නිහර එනවා මචං බාචි සුසාන් කියන ගායනශිල්පියා ඒතකොට ඒ දවස්වල සීදුව සකුරා සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියා බුදුනේ ජේසුනේ ඕ කියනට අපි අපි පචක් පැල්ම දැන බලන් ඉන්නේ දෙයියක් වගේ නේ බං ඇත්තට මේ මොනසේ ආයෙත් කතා කරන්න දෙයක් නැහැ නේ ඉතින් මචං මං එන පොඩි මම මේ ඇටෙත් නේ මම මියුසික් දන්නේ නැහැ හරිද දවසක් මචං මේ වෙලින් එක ගහනවා ආ බාචි සුසාන් සහ ඒ සංගීත කණ්ඩායම ටැග් ගන්න ඒ රංග රුචිර රංග ඒ රංගය පූගොඩේ ඉන්නේ එතකොට මචං ඒ කාලේ ඇතුළත ඔයාලා මතක දන්න සංගීත විජේසූරි වායෝසි වායෝගේ සංගීත කණ්ඩායමක් හදලා ඒ සංගීත කණ්ඩායම හදති මචං බාජි විත් ෆයර් කියන බෑන්ඩ් එකේ මෙම්බර්ස්ලා සෙට් එකක් තමයි යන්නේ ෆයර් කඩාගෙන වායෝගේ සංගීත කණ්ඩායම පියා එතකොට කීබෝඩ් වාදන ශිල්පියා ෂේන් සිං සිංගර් ඔයගෙ මචං ඩ්‍රම්ස් වාදන ශිල්පියා රිද්ම වාදන ශිල්පියා සෙට් එක නම මචං වායෝ එතකොට මචං ඔයාලා ඉතින් අපි ඔය තුරි වේසන මම සාරංග අයියා ඔයා මිලයිගේ හිටිය අපි අපි ගහපු දීපි වෙලින් එකට එනවා බාචි සුසන්ත රංග රුචි රංග කියන එතකොට මචං අර ෆයර් බෑන්ඩ් එකේ සෙට් එක කඩාගෙන වායෝ ගිහින් හරි හරි බාචි අයියේ රංග අයියේ අහනවා ඔබ කැමතිද ෆයර් බෑන්ඩ් එක දෙන්න මම මචං උඩින් යන්නේ නොහිටපොත වාස්සා කිපෙන් හිතපු කියන්නේ හිතුවද ඉතින් එයාලා ඉතින් තවන විදිහ දේවල් වුණා ගායකෙක් වෙනවා බාජි විත් ෆයර් සංගීත කණ්ඩායම තමයි රිෂාන් මදුසංකව ගායකෙක් විදිහට ලංකාවට අඳුන්වලා දෙන්නේ ඒ අඳුන්වලා දෙනකොට අද ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම ඔගේ උතරංග ප්‍රදාන පවපැක් කියන්නේ ඒ සංගීත කණ්ඩායම නියමන ගායන ශිල්පියා එතකොට මේ පවපැක් අද ඉන්නේ වර්තමානයේ පවපැක් මුලින්ම පටන් ගත්තේ බාචි විත් ෆයර් මේ අතරමැදට සංගීත කණ්ඩායම කරනාවකට ඔයාලගේ සහභාගීත්වය ලබා දෙනවා අපි ඒකන කතා කරමු ඒවයි විශේෂ තොරතුරු මේ ආදරණීය තරුණයාගේ සංගීතමය ආගමනය අපි කතා කරමු රිෂාන් මදුසංක වර්තමානයේ කණ්ඩායම් සංගීත දායකත්වය ලබා දෙන්නේ ඔබේ තරංග ප්‍රදාන පවපැක් සංගීත කණ්ඩායමට ඔහුගේ කතාව පටන් ගන්නකොට කියනවා තමන්ගේ වෘත්තීය සංගීත ශාස්ත්‍රය එතකොට අද මම කාලෙන්දලා ඉන්නේ පවපැක්ලට පින් සිද්ධ වෙන්න කියලා වර්තමාන ආගමනයේ පවපැක් සංගීත කණ්ඩායමත් එක්ක බොහොම අපූර්වට ගලාගෙන යනවා මම හිතන්නේ දැන් පවපැක් සංගීත කණ්ඩායමට එකතු වෙලා තමන්ගේ සංගීතමය දායකත්වය ලබා දීලා වසරකට වැඩි එතකොට සංගීත ශාස්ත්‍රය සංගීත කණ්ඩායම් සංගීත කණ්ඩායම් වල ඉන්න අපි කියන්නේ ඒව ඇවිල්ලා ගායන ශිල්පීන් වාදන ශිල්පීන් මේ සියල්ල පණිනවා එහාට මෙහාට වෙනවා ඒක හරි අවුල් සහගතයි හැමෝටම බලන් ඉන්න පිරිසට සංගීත කණ්ඩායම් කැඩෙනවා දෙදරා යනවා එහාට මෙහාට පණිනවා මොකද හිතන්නේ ඒ ගැන ඒ කියන්නේ මචං මෙහෙමයි මම නම් දකින්නේ මම උදාහරණයක් දෙන්නම්. හරි. ඉන්නේ පෙරේදා. 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 පෙරේදා දවස මතක තියාගන්න. රයිට්. ඊට කලින් අපි ලංකාවේ ක්‍රිකට් ටීම් එක මචං 20 කප් එක ගිනව ලංකාව. පෙරේදා වෙච්ච එක. ඔව්. නබිබියා කියලා අහලද කරලා පරාදේ. එතන මොකක්ද එතන ගැටලුව? මචං එතන. එතකොට අපි ඉතාලියේ නැ පෙදීමේ කට්ටිය අම්මට අපි කප්පේ ගියා නෝබබු ශ්‍රී ලංකා මේ කොහොමද ඒක හැබැයි අපේ උන්ට එල්ලන් දුන්නානේ නවී බියා එතන මොකක්ද දුන්නේ එතකොට ටීම් වර්ක් එක යම් කිසි තැනකින් බිඳ වැටලා එතකොට අර
T20 කප්පේ ගේන තිබ්බ මොරාල් එක පොඩක් දිනවයි. අන්නේම් දෙයි. තණ්හාවෙන් හැංගීම නැති වුණොත් එතන සිද්ධ වෙන්නේ ඉදරා යාම. වාගෙන ඒ හින්දා ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීත ශිෂ්‍යය තුල බෑන්ඩ් එහාට මෙහාට වෙනවා. නැත්තම් ගායන ශිල්පීන් වාදක ශිල්පීන් එහාට මෙහාට වෙනවා. ඒ දේ සිද්ධ වෙන්නේ ඒ හින්දා. 100 500ක්. එයයි රහස මං ඉදන් හැමෝටම දැනගන්න. හරි. අපි එතකොට පාවපැක් සංගීත කණ්ඩායම ගැන කතා කරනකොට වසරකට එහා ගිය බැඳියාවත් එක්ක අමතක නොවන සිදුවීම් තියෙනවා පාවපැක් සංගීත කණ්ඩායමට බැඳිච්ච දවසින්ද? පාවපැක් සංගීත කණ්ඩායමට බැඳිච්ච දවස ඉඳලා අමතක නොවන සිදුවීමක් තමයි. ගායන ශිෂ්‍යය තුල ඕල් රයිට් සංගීත කණ්ඩායම හරහා මම හිතන්නේ ජීවිත කාලයෙන් වැඩිම හරියක් වැඩිම කාලවකවානුවක් තමන්ගේ සංගීතමය දායකත්වය ලබා දුන්නේ ඕල් රයිට් සංගීත කණ්ඩායමට. ඕල් රයිට් සංගීත කණ්ඩායමෙන් ඔයාව අයින් කළා. නෑ මචං. ඔයා කලින් කිව්ව කතාව හරි. නමුත් ඒ කතාවත් චුට්ටක් වැරදි. මොකද මචං මේ මම අර කිව්වේ මම ඉස්සර 3 piece වල weddings වල sing කරපු තඩි හාවෙක්. ඇත්තම යන සාමාන්‍ය වචන වල කියන්නේ හාව කියලා. ඒ කියන්නේ මචං මිනිස්සු ඔය ඉත ලොකුට ගණන් ගන්න. හාව. හාව කියන්නේ අපි එහෙම තඩි හාව. ඉතින් අතරන් හාව වුණාට මොකක් හරි අපේ දෙයක් තිබුණා. එහෙම තිබුණ නැත්නම් අපිට මේ හැකියාවක් තිබුණා. මොකක් හරි පොයින්ට් එකක් තියෙන නැති නැත්නම් අපිට මේ වෙන්න බෑනේ. තොර මම ඉස්සෙල්ලාම බාචි 5 එකේ සංගීත කරන අලුත් පහක් ඉන්නවා. මම බෑන්ඩ් එකේ අන්තිමට මම මචං බාචි 5 එකේ සංගීත කණ්ඩායම නැනකොට මම දන්න සිංහල සින්දු තුනයි. මට ඉතින් ජ්‍යෝති නාස්ටරයක් කියන්නේ විතරයි. මගෙන් මා ඉන්ටර්වයුව කරනවා. හාමුදුරුවෝ දන්නවද? මම දන්නේ. වෙස්ටර්න් කියන්නේ මොකද්ද? මම දන්නේ. එලොන්ස් කියන්නේ මොකද්ද? මට දන්නේ. තනි සින්දු කියන්නේ මොකද්ද? මම දන්නේ. ඔන්න ඕන වාපස් රැක් ඇතුළේ තමයි මම වාචිස් 5 කින් සංගීත කණ්ඩායමට මුහුණ දෙන්නේ. ඒ කියන්නේ මම ෆුල් බෑන්ඩ් එකක මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. අත්දැකීමක් නැහැ. මම සාමාන්‍ය වෙලින් වෙලින් වල සින්දු කියන මේ ආරාල සාමාන්‍ය සරල කෙනෙක්. තනි හාවි. ඉතින් ඊට පස්සේදී බෑන්ඩ් එකේ ගොඩක් අය කියන මූණ හරියන්නේ නැහැ. මෙන්න මෙයා වහින් කරනවා. හැබැයි වාචිස් සංගීතෙල කියන්නේ නැහැ. මොයින් කරන්නේ මේක බාජ්විච් ෆයිට් මේක තීරණ ගන්නේ මම මූවි බෑන්ඩ් එකේ මම නැමචම් හාමනි දන්නේ නැති මම එලවුන්ස් දන්නේ නැති මම තමිල් සින්දු කියන්න දන්නේ නැති මම හින්දි සින්දු කියන්න දන්නේ නැති මම අරබික් සින්දු කියන්න දන්නේ නැති මම ස්පැනිෂ් සින්දු කියන්න නැති දන්නේ නැති මම මචං මම අවුරුදු 4 බෑන්ඩ් එකේ මැනේජර් වෙනවා බාජි විත් 5 සමිත් මන්ද මන්තම තමයි අන්තිම මැනේජර් මන්තම බාජිට සල්ලි දෙන්නේ මන්තම බෑන්ඩ් එකට සල්ලි දෙන්නේ මන්තම බෑන්ඩ් එකේ කොල්ලන්ට සල්ලි දෙන්නේ මන්තම ලයිට් බිල් එක ගෙවන්නේ මන්තම වතුර බිල් එක ගෙවන්නේ හිතුවොත් නැති විදිහට මම මචං මගේ ගමන මම සටස් ගහලා ආවා ඒ ගමන එහෙම යනවා අන්තිමට රිෂාන් කියනවා බාජි විත් 5 සංගීත කණ්ඩායමේ මූලික දැනක් ඔහුට හම්බ වෙනවා ඇයි සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්නේ? නෑ මචං. සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්නේ. ඉවත් වෙන්නේ නෑ. නෑ ඉවත් වෙන්නේ නෑ. එතන බාජිස් 5 එකේ සංගීත මැනේජ්මන්ට් එකේ ජනුන් කියන්නේ. බාජිගේ අවසාන මොහොත වීඩියෝ එක කළේ ඒ අයියා. එතකොට නිහඬ ගමනේ වීඩියෝ එක කළේ අයියා. එතකොට කින්නරාවි වීඩියෝ එක කළේ අයියා. එතකොට නරරුනා විසිකාරි ඒ කලිය අයියා ඒ මචං ඒ ඒ අයියලා ඒ අයිය තමයි ඔක්කොම වාචි කියන වාචි සුසන් කියන මනුස්සය මචං ඉස්සර හිටියේ සාකුරා සංගීත කණ්ඩායමේ බුදුනේ ජේසුනේ කියන ඔව් මම මටත් මතකයි ඔතන මතකයි එතනින් ඉදිරියට දැම්මේ මචං අර මනුස්සය මම දන්නේ නැහැ මම අද හෙට මේ වාචි අයියා මේ වීඩියෝ එක වල්ලා මට හෙට බණිද කියන්නේ මම දන්නේ නැහැ නමුත් ඇත්ත ඒක මම එතන හිටියන්නේ යව අවසාන මොහොත කියන සින්දුවින් මචං යා පිටපයින් හිටපෙන්නේ නැත්තම් එයා බුදුනේ ජේසුනේ කියන සකුරා පාචිසුදා රයිට්
හැබැයි එයා වාචි සුසාන් ඔයාව හරියට තේරුම් ගත්තෙන් තමයි ඔයා මේතනට ආවේ අනිවාර්යෙන් රයිට් එහෙනම් වාචි අනිවාර්යෙන් බලයි මේක ඔයාගේ පිටින් ගොඩ ආපු කොල්ලෙක් නැත්තම් බහැදලි බහැදලි තරුනේ කෙලින් කියන්න දෙන්නේ කොහොමද විවෘත කියන නෝ පටෝ ශ්‍රී ලංකා සංගීත තරුවක් වෙන විශාන් මදුසංග වසර ගණනාවක් නිහඬයි මේ නිහඬියාවට හේතුව අපි හැමෝම හාරා උස්සලා බලනවා සමාජ මාධ්‍ය හරහා විශාන් මදුසංග මම කෙලින්ම මෙහෙම අහන්නම්කෝ මද්දවෙ භාවිතය සහ මද්දවෙ භාවිතා කිරීමේ හේතුව නිසාවෙන් ඔයාගේ කලා ශ්‍රේෂ්ඨය නැවතුණාද කොතන හරි ඒ කියන්නේ මොකද අදහස් කරන්නේ මම අදහස් මම කෙලින්ම අහන්න ඔයා කුඩු ගහනවද කුඩු ගැහිම නිසාවෙන් මං කියන්නේ හෙරොයින් භාවිතය නිසාවෙන් සංගීත ශාස්ත්‍රය තුල ඔයා වසර ගණනාවක් ඉවත් වෙලා හිටියද? ඔය මෙහෙමයි. ඔය ඉන්ටර්වයුව කරනවා කියලා බෙල්ල කලින් ප්‍රශ්න අහන්න එපා හොඳේ. මෙහෙමයි. නෑ මට සමාවෙන්න ඇත්තටම එහෙම මං ඔයාව ආවේගශීලී ප්‍රශ්නයක් ඇහුණා. හැබැයි බලන් ඉන්න හැමෝම අහන දෙයක්. ගමේ සමාජයේ රටේ හැමතැනම ගිය කාරණාවක් තමයි. මං දන්නේ නෑ ඔයාගේ ස්වරූපය නිසාද කියලා. හැබැයි හැමතරම ගිය කතාවක් තමයි විශාන් මදුසංග කුඩු ගහනවා මද්දව භාවිත කරනවා ඒ නිසාවෙන් තමයි සංගීතයේ වසර ගණනාවක් ඉවත් වෙලා හිටියේ ඇත්ත දැනගන්නට අවශ්‍යයි මටත් වගේම මේ තිරේ පිටිපස්සෙ ඉන්න හැමෝටම බලන් ඉන්න හැමෝටම ඇත්ත කියන්න ඇත්ත කියන්න අනිවාර්ය ඇත්ත කතා කරමු අපි ඒක නම තමයි මේ ශ්‍රේෂ්ඨයෙන් නැති වෙන්නේ කුඩු දැන් ඔයා කියන කුඩු ගහපු හින්දා කියලා දැවයා කොහොමද කුඩු මම ගෙහුවා කියන්නේ වල මොනා තියෙන උපකරණ තියෙන සාක්ෂි මොනවද මම කුඩු ගෙහුවා කියන්නේ මම කතාවට ආයි එතකොට මචං මෙහෙමයි එතකොට මම ඕන්ලයින් සංගීත කණ්ඩායමේ සමාජිකේ හා මේ කැමරාවේ විලිවස්සින මල්ල දෙන්න ගන්න ඇති ඔයත් දන්නෝ මේ රටේ පාස්කු ප්‍රහාරයක් කියලා එල්ලුණා ප්‍රහාරය මිරතේ මිනිසුන්ගේ ජීවිත ගොඩක් නැති වුණා. ඒ වගේම අපේ කලාව කියන වෘත්තියත් ලොකු පාරක් එල්ල වුණා සහ තව ගොඩක් වෘත්තිවල සමස්තදම ශේෂ්ඨයේ මචං ශේෂ්ඨයේ මචං අවුරුදු එකමාරක් කරදරනවා. ඇත්තම කතාව ඒක. ඔව්. වැඩිපුරම වැඩි කෙලුණේ පහළ වැදුනේ. වැදුනේ මේ කලාව ශේෂ්ඨයේ ශේෂ්ඨයේ. එතකොට මචං ඔය ඇතුළේ තෝර අවුරුදු කමාරක් තුනක් යනවා. ඒක මොකද කියන්නේ? ඒක තෝර රහස් වෙනවා නෑ ඉන්නවා. ඔය අස්සෙන් එන කොරෝනා. ආචි රාග කරහපන්. තියෝග කාටද කියන කොරෝනා ඇවිල්ලට ඕක එනවා අවුරුදු තුනක් ඉඳලා. ඒතන මචං ආව අර අවුරුදු කමාරයි. ඒ අවුරුදු තුනයි අවුරුදු හතරක් මාරක් විතර. ඉතින් අපිට ස්ටේ හෝම් වෙන්න වෙනවා. අපි ගැන බලන්න බල්ලෙක් නෑ. අපි ගැන කතා කරන්න දෙයක් නෑ. ඔය 225ක්ද මොන 520ක්ද මොකු දින එක බල්ලෙක් නෑ ඈ ඉතින් මචං මේ මොමද නිකුලිද බං අලු හතරහ මාරා අපිට දෙදෙට්ටලා ඉන්න සිද්ධ වෙනවා ඒතකොට මචං මේ ඒතකොට අපේ වෘත්තිය අලු හතරහ මාරක් නැති වෙලා ඔව් ඒතකොට මේ කවුරුත් දන්නේ අපේ බෑග්ග්‍රවුන්ඩ්ස් වල තියෙන ප්‍රශ්න මම දන්නේ මොකද කියන්නේ නැහැ නේ පවුල් පවුල් ජීවිතය පවුල් ගල ජීවිතය පවුල් ගල ජීවිතය ඒක ඔහේ දන්නෝ මට සමාවෙන්න පොඩි බලගීමක් කරන්න මම අහන ප්‍රශ්නේ තමයි රිෂාන් මදුසංග හෙරොයින් භාවිත කරනවා හැබැයි නේම ඉතාලි දිරෝ භාවිතත් ලොකු දෙයක් ඇත්තටම ඔය කතාව ජනගත වෙනවා සංගීත ඒ කියන්නේ කණ්ඩායම් සංගීත ශිෂ්‍යයෝ ජනගත වෙනවා මගේ ගමේ ඉන්න මිතුරන් අතර ජනගත වෙනවා මගේ අම්මට තාත්තට කියනවා සමහර මන් දන්නේ ඔව් මියුසික් ෆීල්ඩ් එක ඇතුලේ ඒක කවුරු කිව්වද කොහොම කිව්වද මොකක් බලාපොරොත්තු වෙන කිව්වද කියන මන් දන්නේ අනිත් එක සහ මම ආශ්‍රය කරන මිනිස්සු මගේ යාළුවෝ අතරේ ඒක ඒ කතාව කොහොම ගියාද කියන කවුරු කිව්වද කියන මම දන්නේ එතකොට මචං මේ මගේ අම්මට තාත්තටයි ඇවිල්ලා දෙදෙට ඇවිල්ලා කවුරු කිව්වද කියන්නේ මම කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි මම එකම දේ දන්නේ මම කුඩු ගහලා නැහැ මචං. මගේ ජීවිතේට මම කුඩු ගහන්නේ නැහැ. මම මචං මේ ශ්‍රී ලංකාවේ රටේ ඉපදුනේ. මගේ ජාතිය සිංහල. මගේ ආගම බෞද්ධ.
මර ජාති බේද ආගම් බේද කුලම බේද කතාදාන නැහැ. ඉතින් මචං මේ එක්තරා විදිහකට ඔයා ඔය කතාව ආපහු කළොත් අපි මචං මෙහෙම පොඩි උදාහරණයක් ගමුකෝ. දැන් මචං අපි මහලු මිනිසුන් මේනිබ. ඇත්තම කතාව. දැන් මත් මචං එක්තරා විදිහකට මිනිස්සෙක් මේ මල්ල දෙන්න ඉන්නවා විදිපස්සේ. මචං අපිට තියෙන පොඩි පොයින්ට් එකෙන් තියෙන අපිට බලුවා මේ ෆෝන් එකකින් හරි මම කියන සින්දුවක් අහලා මචං ඒ සින්දුවට ළඟට ඒ සින්දුව වොයිස් කරන්න පුළුවන් ඔච්චරද මම අපිට දෙන්නේ කියලා සහ ඊට අමතර අපිට දෙන්න මචං මේ මේ ලංකාවේ ලෝකේ අමතක කරමු මේ ලංකාවේ ඔච්චර පොඩි වුණත් මචං අපිව කරේ තියන සින් කරමු ඈ අපිට බලන්න දැන් මේ YouTube තියෙන Facebook තියෙන මට පුළුවන් මිනිස්සු ආදරේ. හරි එතකොට ඒ නැති පරිකමට ඉඳා ගන්න මිනිස්සයගේ නම මචං mantri වරයන්ට යද්දී ඒ මැත තියෙන මාර වපසරයක්. ලොකු පරිසරයක් තියෙනවා. එතකොට මචං ඒකේ විඳාකාර මිනිස්සු ඉන්නවා. කුඩුකාරයෝ ඉන්නවා. ගංජකාරයෝ ඉන්නවා. මංකොල්ලකාරයෝ ඉන්නවා. එදා වෙලා කන්න බැරි මිනිස්සු ඉන්නවා. එදා වෙලා හොඳට කන්න මිනිස්සු ඉන්නවා. එතකොට මචං මිනිමග මිනිස්සු ජන්නේ ඉන්නවා. මචං මට ඒක අදාළ නැහැ. මට අදාළ නැහැ මචං. මම ඉඟා කරන මිනිහෙක් එක්කත් ඉන්නවා. සල්ලි තියෙන මිනිහෙක් එක්කත් ඉන්නවා. කුඩුකාරයෙක් එක්කත් ඉන්නවා. මංකොල්ලකාරයෙක් එක්කත් ඉන්නවා. අතපය කපන එකත් එක්කත් ඉන්නවා. මට මචං මේ මිනිසුන්ගේ මේ පෞද්ගලික වගේ මට අදාළ නැහැ. මට අදාළ මචං මෙන්න මේක. ඔර තියෙනවා මම මේක. හරි වාද. මේ මිනිස්සු මචං මට දැන් මම මේ ලොකු නේ කියනවා. මට මචං මම ස්ටේජ් එක නැගලා සින්දුවක් මම මයික් එක ගන්නවා සින්දුවක් කියනකොට මට මචං මිනිහෙක් ආදරය කරන්නේ මු සිංහලද දෙමළද මුස්ලිම්ද මු බුද්ධාගමේද ක්‍රිස්තියන්ද එතකොට මුට මේ සල්ලි තියනවාද එතකොට ආමු මේ සමාජීය එහෙම බලන්නේ නෙමෙයිනේ මචං එතකොට නැත්තනම් අර අර කතාවක කියනවනේ බුල් ගැහුවත් එකේ ගහනතන හිටියත් එකයි කියලා ඉතින් ඒක ඉතින් මට අදාළ නෑ අතට. නමුත් සමාජයේ යන කතාවට මම හිතන්නේ ජනතාව වගේ කියතුයි එවැනි කතාවක් ජනගත කළාට නේද? එහෙමනේ අපිට කියන්න වෙන්නේ. අනිවාර්යයෙන් ඒ නිසා මේ මිනිහෙකුට කතන්දරයක් හදනකොට කතන්දරයක් කියනකොට ඒකේ හරි වැරද්ද අනිවාර්යෙන්ම හොයාගනිය යුතුයි. නැත්තම් මේ වගේ චරිතයකට මේ වගේ ගමේ ඉන්න තරුණයෙකුට වෙන්නේ අසාධාරණයක්. ඒ නිසා මේ දෙපාරක් හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම. මම හිතන්නේ ඒකයි ඇත්ත කතාව. රිෂාන් මක්සන් ගෝයා ඒ කතාවත් එක මම සිංහල බෞද්ධයෙක් කෙනෙකුට අත පෙන්නනවා. මොකද්ද විශේෂත්වය? ඒකේම ජම එහෙම විශේෂත්වය. අපිට වල මේක ලං කරලා දෙන්න චුට්ටක් මේ ටැටූ එක පොඩ්ඩක් කොල්වන්න අපිට සිංහල බෞද්ධයි. ඔව්. හැම ජාතිකට ආදරේ හැම ආගමකට ආදරේ අමචං මොනවා කළත් මං අපේ රතුපාට ලේන් බන් දින්නේ කියලා අපේ නිකන් ප්‍රෙඩේටර් වගේ කොල්ලලේ නේ සුදුලේ නේ එහෙමනේ ඒ සහ ඉදුනේ මට මේ තව පොඩි එක්සැම්පල් එකක් දෙන්න ඕනවාට අර ඔයා මගෙන් අහපු කතාවත් එක්කලා කමක් නැද්ද කමක් නැහැ අපි මචං මේ දැන් අපි අර ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැන් අපි ටවුන් අපි ටවුන් එක ගමු උදාහරණ ඔයාව ගමු ඔයා මගේ හොඳ යාළුවෙක්. රයිට්. අපි දෙන්නගේ බැඳීම අපි දෙන්න සෙට්ලම නැහැ. අවුරුදු 7-8ක් විතර බැඳීම. නමුත් ඔය ගොනු ගන්න. නමුත් මචං ඔබ ගොනු ගන්නවා කියලා බුරුමන් ටවුන් එකේ දැක්කොත් මට පුළුවන් දම් පුර දැක්කේ නෑ කියන්නේ. හැබැයි අපි දෙන්න ගොඩක් කාලෙකින් ඉඳලා අවුරුදු 8ක් වෙනවා. ආ. එතකොට මචං ඔබ ගොනු ගන්න. හරි තුන ඔබගේ සමහර අය ලොබ ගණන් ගන්න බෝකම් කරනවා එතකොට දැන් මමත් එනවා ඔබ ටවුන් එකට ගොඩනින්න එතකොට මචං ඔබ ඉඳපන් ඔබ හිතපන් මම ඔබ දැක්කේ නෑ වගේ කිය ඔබ ගණන් ගන්න නැතුව කිය ඔබට හිතට එන වේදනාව හරි බලන්න
Macam sambungan situ ini kalakaruwa macam awasnya no ilang album ekak ikman out karanna hari ikman out karanna macam niyata awashyathawayak kiyala eya mokadda karanne eya matan ganna drug ekak eya ganna drug ekak e drug ekata passe macam eya udere nonida dawas 10ak අවදින් ඉන්නවා right අවාසනාවකට drug එකේ effect එකක් හින්දා ඒ මනුස්සයා ජීවිත සම්බන්ධ සිද්ධ වෙනවා එතකොට මචං 175 හරි විස්තරය ගන්න තියෙන්නේ මොකද කිවි මන්ට මේ යකෝ මේ දෙවිවරුගේ ඉන්න පුළුවන් කාලා කන්නේ සක්කිලි කුඩු ගහලා මැරලා ගියා කාලා කන්නේ කියලා මචං දැන්න නමුත් මචං ඇත්ත එක නෙමෙයි ඇත්ත එක මේ මිනිස්සු මචං ඒ ඩ්‍රග් එක ගත්තේ මේ මෙන්නේ අපේ මේ අපේ සහ සමාජයේ මිනිස්සු ඩ්‍රග්ස් යූස් කරන විදිහට නිකන් සක්කිලි වගේ මේ අවජාතක වෙන්න මේ නෙමෙයි මිනිස්සු මචං ඒ ඇල්බම් එක ඉක්මනට අවුට් කරගන්න ඕන හින්දා තමයි මචං ඒ ඩ්‍රග් එක ගත්තේ නමුත් මිනිස්සු දැක්කේ මුල් කාඩ් එක ඔයවා මුල් කාඩ් එක පටවන්න කාලා නියම නරලගේ ඒක නෙමෙයි මචං වැදගත් අර මිනිස්සුගේ සිතුවිල්ල ඒයි මචං ඉතන හිතන්න බැරි අනිවාර්යයෙන්ම කියන්නේ මනුස්සත්කම් පිරුණු තැන අඩුයි දැන් මිනිහෙක් කතන්දරයක් කියනවනම් ඒක තමයි හිට වෙන්නේ මම හිතන්නේ මිනිහෙක් මම කියන්නේ මිනිහෙක් හෝ චරිතයක් කියලා සමාජයට එළඹෙන කෙනෙක් ඔයා හිතන විදිහට විශාම් විවේචනයකින්ද ප්‍රසිද්ධ වෙන්නේ නැත්නම් හොඳ කියලා හොඳ කියලා ප්‍රසිද්ධ වෙනවා විචන කළ ප්‍රසිද්ධ වෙනවා සම්බරවදී අනේ එතකොට ඔයාට මචං මේකේ වැඩි හොඳ කියන එකම තමයි නරක කියන්නේ නරක කියන එක තමයි දවසක හොඳ කියන්නේ එකට ඉන්න එක තමයි දවසක අරින්නේ ඒ අරින්න එකම තමයි දවසක එකට ඉන්නේ මේක මචං ලෝකයේ ස්වභාවය අපිට රස ගන්න බෑ මේ සියලු හැලහැප්පලින් සමාජ කටකතා මේ සියලුම දේත් එක තමයි රිෂාන් මනුසංක නොකරපු වරදකට වැරදිකරුවා වෙන්නේ සමාජේ මම හිතන්නේ ඒකට පණිවිඩය ඒකට නිවැරදි උත්තරය අපිට දැන් ලැබුණා ඒ නිසා වෙන්න අපි කතා බහේ යෙදමු ඒ කාල වකවානුව ගැන ඒ කාල වකවානුව තුල ඍෂිමදු ඔයා සංගීත ශාස්ත්‍රය තුල කණ්ඩායම් සංගීතය තුල ඔයා නියෝජනය කරන්නේ ශලේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රධාන ඕල් රයිට් සංගීත කණ්ඩායම ඕල්රයිට් සංගීත කණ්ඩායමෙන් නොසිතූ ලෙස ඍෂිමදු ඉවත් වෙනවා ඍෂිමදුව ඕල්රයිට් එකෙන් ඉවත් කරනවා යන්න කිනවද නෑ රටා එතන නේ ඉස්ලාම් දැන් ආපු දෙයත් එක මුලින්ම පටන් ගන්න අර මචං වර මොකද මං සංගීත කණ්ඩායම කීපෙක ඉඳලා ඉඳලා මම ආවා මම ලමු දෙයක් හදාගත්තා නමුත් මචං මං ඕල්රයිට් කියන ෆ්ලෑෂ්බැක් කම්පැනි දොල්ලෝ ලයිට් එක කරන්න කියලා ඔෂානයි තමයි ඉන්නේ සරින්ද ෆ්‍රෙන්ඩ්තෝ මගේ සංගීත කණ්ඩායම නායකයා මම මචං ඉතින් ගියාට පස්සේ මට ඉස්ලාම් වෙන මට වෙනම ෆෑන් බේස් එකක් හැදෙනවා මට අර අතන මම හිටිය දැන්ත නොතිබ්බ අමුතු ෆෑන් බේස් එකක් හැදෙනවා සහ මාර එතකොට සංගීත කණ්ඩායම මාත් එක්ක 9යි ඉතුරු 8 දෙනා මචං අම්මට සිරින දක්ෂියෝ ඇඩ්‍රස් නෑ ඒක ගැන මචං කතා කරන්න දෙයක් නෑ මම හදවතින් විශ්වාස කරනවා මේ වීඩියෝ එක බැලුවොත් කවදා හරි සලින්ද අයියා හෝ දිලිප අයියා හෝ රුසුල අයියා හෝ ඩොනල් අයියා හෝ රොෂන් අයියා හෝ මොකද ඒ තුන හතර දෙනා මචං කතා කරන්නේ මේ ඉන්න මල්ලි මේ ඔඩිෂන් එකක් තියෙනවා එන්න ඉස්සෙල්ලාම විශ්වාස කරනවා රත්තරන් අයියේ සලින්ද අයියේ දිලිප අයියේ රුසුල අයියේ ඩොනල් අයියේ රොෂන් අයියේ
pasti nak kan hadir dulu. Ikan macam ni kat ekstra beli ke mara adde kima. Ikan macam hari pilih bela, mana gaya kuma. Practice kat dalam mood macam practice kat pilih bela. Itu kat show kat macam api show kat yang na office ni banyak kan. Negar pas show cancer pun ada tak macam api padi api hati mara. Ikan mara macam ini macam mara dewan tu puna. Atau tu macam mata mara mara santo sai. ये वाकी दक्षिण क्या मुझे दक्षिण है दक्षिण आटा देने के कर मेरे कारण ना मुझे मत अवस्था हम बोला हरी मगे लाइफ की हरी लाभ आला वैसे की सामान वो रेटेन वो लाभ मत आउट दूसरी पहाड़ आउट दूसरी पहाड़ तो मुझे मत लंका के नंबर वन कंपनी के सेकंड बैंड के ओलर के बैंड के मुझे हमारे दक्षिण Berikan tu mata awas tahu kan bila, ikhmal. Macam, ini adalah mung, budak experience kat tanah di jiwit ini, itu kita, ikhane music penting experience bila mungkin kat, itu kita, sangeet kanda yang kita swasti itu le, mungkin hearing kita tidak nanti experience kat, jadi macam ikhmal. Aduh, asing mana lebih cek gan mana santosa itu ha? Hado tinggal mang istri janten lo, overhead sangi takkan dah ni, hema sama aji kita mac, donlay itu, sosan itu, sahin day itu, urus way itu, dili pay itu, hado tinggal janten lo, aku mana, ya asal udah kalau mana baca, ya dah hari tinggal, oh hema tinggal aku tu, dan gua lagi mungkin pras ni, ibat kerad, ibat unah, hey ibat unah nang ibat win ni. Nah macam, meh mai. Nau yud kali ni, ekman sihir dark bisasan kira. Hebei, gula ke ekian yud kala kira. Nah macam, ekrap ekrap tu kira, poli prasun kira. Right, okay. Prasna kan katakan nak kemati netang tapi kata anu kerin. Nee kata. Berdak neti ni sah. Nee emang katakan kemati. Abi ekta katakan. Ettak katakan. Kau manusia ni. Ettak katakan, naik bima kita kan naik bayar. No, naik itu. No, bukan Sri Lanka. Jaya juga. Itu kata macam, bom megahana koran masih dihantar. Siapa loh senang? Itu kata macam, orang tu dekat tu nak kita lagi hadi. Company kan kira, brand kan kira, upaya siapa kan? Ambilan eh, orang tu nak marah terhadap tu. Hmm. Itu kata macam. Samaan ni bom begala orang dekat tu nak biar apa sih practice jangan macam orang canggih takkan dah ni. Itu mata macam practice yang tu rupanya pandah kat tu ni pak. Har ikan macam mata yang basal itu bidang kerjaan tu mana itu orang gila dah tu nak practice jangan tu ni lah kandu mana. Dah tu lah ikan gila degilan muka itu buat anak tay. Tengok mana itu orang cakap ye. Kalim, ini mau perasaan itu bunyai, mau tu macam ni. Show di mana ni pak? Oh, api ronda panjang dia buat. Api kau macam itu dia, api pop gelik life ni dia orang dance kerana pun ada dia tu pun api dia bunyai mana bulu, tadi tu pun bulu macam api. Mana mana dia solo online sangat kan dah ni, masa itu so dah apa lah dah. Itu macam dia solo api tu online rupiah palas dah give buat. Itu kau macam awal dengan orang rupiah dah ready ni. Di macam gatal kan? Namun macam bom bagar, kau muda, lada, mata, kalau tu nama mana, kita kira ini mana practice dah, mana? Kalau muda ni mana juga, sahing dah ye, mata, mungkin budan mana, mungkin amma dah tak tahu ni pergi, ada, mata ini rasa, mami ini rasa, kerana ni pak, mata ini ni, sindu kira, kira kali kan kita, amma dah tak ter beti akan di la, beti takkan dah bunuh dia di la, mata mau kari, sahaman itu ni, itu mana masa sahing dah juga, sahing dah ye. Jorin kepala ni, mata practice ini anda sahih ini. Ayuh, ini kau tiga jorin kepala ni, no problem. Mimi dah sula malu ye, tapi dia lah sahih dia lagi juga. Aku nak ni malu. Ini mangkal lagi na, mimi malu lagi. Itu tu, gerbang ni. Hei, macam ini pasti practice dah, na. Arah kata awak na, isi kata awak ni. Ini pasti macam mangkal ni, phone answer kali ni. Phone off kala. Gula kaya gina mawa inkel lagi lah. Nee, mawa inkel ni nee.
මාව අයින් කරන තැනට මම වැඩ කළා. අන්දුව ඇතුළේ. රිෂාන් මදුසංක ඕල් රයිට් සංගීත කණ්ඩායමෙන් ඉවත් කළේ නැහැ. ඉවත් වෙන තැනට ඔහු විසින්ම කටයුතු කළා. අපරාධ කියලා හිතෙන්නේ නැද්ද? නෑ. වාසනාවට පයින් ගවු කියලා හිතෙන්නේ නැහැ. ලොවිත් නැහැ. ලොවිත් නැහැ. ඔයා හරි අමුතුයි. ජීවිතේ නැහැ. හරි. ඒ ප්‍රශ්නේ අපිට නිවැරදි පිළිතුර හම් වුණා. රිෂාන් මදුසංක කණ්ඩායම් සංගීත ශාස්ත්‍රය තුල සංගීත ශාස්ත්‍රය තුල තරුවක් වෙනවා. තරුවක් වෙන්නට බලපාන ප්‍රධාන සාධකයක් තමයි මම හිතන්නේ බාහිර පෙනුම. බාහිර පෙනුම ගැන කතා කරනකොට රිෂාන් ඔය කොණ්ඩේ වාගේ ඇත්තම කොණ්ඩේ. ඔය තමයි. ගොඩක් දිගයි. 10 මාස 6යි. මට තේරුන්නේ. 10 මාස 6යි. 10 මාස 6යි. අවුරුදු 10 මාස 6යි. අවුරුදු 10 මාස 6යි. අවුරුදු 10යි මාස 6ක් කරනවා මේ වගේ මේ කොණ්ඩේට. හැමෝම කතා බහ කරනවා සහ ඒක කොණ්ඩේ. මම 10යි මේ කොණ්ඩේ කරනවා. මම 10යි මේ කොණ්ඩේ කරනවා. මේ අවස්ථාවක් අපිටක් නැහැ මම ගෙදරින්. මේ හරි කමක් නැහැ. ඇත්තම මේ මෙහෙමයි මම දැකලා තියෙනවා පර්පල් රේඩ් සංගීත කණ්ඩායමේ ලෙනෙක්ස් මදුරංග අයියා ඊට පස්සේ ආයි ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමේ නිෂා අයියා ඒ කොණ්ඩ ටික හැරුණකොට අපිට අවට ඉන්න හොඳම කොණ්ඩේ තමයි මේ ඇත්තම ලස්සනයි සහ මේ ඒක ආකර්ෂණීයයි ජය වේවා අවුරුදු 10 මාස 6 කොණ්ඩේ වුණා කියන්නේ මේක කරදරයක් නෙමෙයි නෑ දැන් මචං ඒ කියන්නේ මුලදී නම් පොඩ්ඩක් අර අද මුළු මාස දෙක තුන පොඩ්ඩක් මේ වාරිය දකුණු පළාතට බර සංගීත කණ්ඩායමක් එක්ක වැඩ කටයුතු කරන නිසා මේ වෙන්නේ නැති ඒ දකුණු රටේ තියෙන මේ කතා බහ ස්වරූපය එන්නේ සංගීත කණ්ඩායම තමයි වර්තමානයේ. ඔබේ උතරංග ප්‍රධාන බවපැක් සංගීත කණ්ඩායම දායකත්වය ලැබෙන්නේ. ඕල් රයිට් සංගීත කණ්ඩායමෙන් ඍෂි මඳු වයින් වෙනවා. ඊට පස්සේ වසර ගණනක් මම හිතන්නේ නිහඬව කාලය ගත කරනවා. ඒ කාලය තුල ඒ කාලෙන් පස්සේ බොහොම එකපාරට එනවා ඔබේ උතරංග පවපෙක් සංගීත කණ්ඩායමේ නියාමන ගායන ශිල්පියෙක් විදිහට පැමිණෙනවා වර්තමාන තත්ත්වය ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ඉගෙනුවෙමයි දැන් ඔය ඕල් සංගීත කණ්ඩායමේ අර උඩ කොටත් එක්කලා අපි බැක් එකේ තියෙන ඉලස නම් පොඩ්ඩක් මට යන වැඩ කර අත ගන්නවා. එහෙමද? ඔව්. හා එතකොට මචං ඒ වැඩ කටයුතු කර කර ඉන්නකොට අපේ සංගීත මල්ලියා සංගීත මදු අපේ සංගීත මදු සංගීත මල්ලියා මට කියනවා මේ විෂයන් අපි සෙට්ටුම් මට මාර පටනායකයෙක් හම්බෙනවා. ඒ තමයි මගේ උතරංග. මට ඒ වගේ නායකයෙක් හම්බුනේ මචං. මේ කාලේ මෙච්චර කාලෙක මේ ෆීල්ඩ් එකේ සහ මෙම්බර්ස්ලා ටිකක් හම්බෙනවා. නමුත් ඊට දෙවෙනි නෑ. මාරයි. ඔයා කියන්නේ දුන්නා ඔල්රයිට් එකේ නම් ආයෙ වනේ ඒ ඔල්රයිට් එකේ එළවන සංගීත කණ්ඩායම ගොඩක් මට කතා කරා. මම ගාලි වංගරට යන දෙවි ඉන්නේ අයි මට එන්න බෑ. ඒක දැන් මේ වෙද්දි මට දැන් සංගීත කණ්ඩායම් නමයක් කතා කරලා දිනවා. මම ඒ නම කියන්නේ. ඒ අපේ සංගීත කණ්ඩායමේ නායකතුමත් දන්නවා. සංගීත කණ්ඩායමේ මෙම්බර්ස්ත් දන්නවා. මේ ලයිව් මල්ලිත් දන්නවා. ඔහෙත් දන්නවා කීපයක් ලංකාවේ ප්‍රධාන සංගීත කණ්ඩායම් කරනවා කියන ආරාධනාව ලැබිලා තියෙනවා. හැබැයි යන්නේ නැහැ. යන්නේ නැහැ.
එච්චරට හොඳ නායකයෙකුයි බොහොම අපූරු සාමාජිකයෙකුයි හම්බෙලා තියෙන දකුණු රටේ නිශාන්ත ඒ නිසා වෙන තමයි පවර් බැක් අතරින් නැත් අපි පවර් බැක් එකේ මම හිතන්නේ ටී ෂර්ට් එක ඇඳන් ඉන්නේ පෙන්නම අපි පවර් බැක් ලාජ්ජනේ හොඳයි බොහොම අපූරු නිහතමානී සුන්දර චරිතයක් ඉන්න ඇත්ත කතා කරන්න අපි අනිවාර්යයෙන්ම ඇත්ත කතා කරන දේ බලන්න මම හිතන්නේ රසිකයෝ අනිවාර්යෙන් කැමති වෙයි ඒ නිසා වෙන්න මම බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා Voice of Idunil YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් බොහොම ආදරයෙන් channel එක subscribe කරන්න bell icon එක click කරන්න බොහොම ආදරයෙන් අපි බොහොම අපූර්වෙන් මම පළවෙනි වීඩියෝ එකම කිව්වා බොහොම අපූර්ව චරිත ගණනාවක් මේ සොඳුරු කතාවේ යෙදෙන්න සූදානම් වෙන්නේ කියලා මෙන්න දෙවෙනි චරිතය බොහොම අපූර්ව චරිතයක් ඉතින් ඇත්ත කතා කරන කෙනෙක් ඇත්ත කතා කළොත් තමයි මම හිතන්නේ සමාජයේ තැනක් ඉතුරු වෙන්නේ කවදා හවස් දවසක ඒ නිසා මම තාම මෙහෙම සුන්දර කතාවක් කියෙදෙන්නේ. ඉතින් අපි කතා කරමු රිෂාන් මට මතකයි. දැන් අපි ගායන ශිල්පියෙක් තුරු එහා ලොකු කාලයක් මම කියන්නේ වර්ෂ ගණනාවකින් නම් ලොකු ගමනක් යනවා. ඇයි හිතුන්නේ නැත්තේ තනි ගායකයෙක් වෙන්න ඕනේ. සින්දු කරන්න ඕනේ. ඒ කියන්නේ මම කියන්නේ Tamanthama කියලා අනන්තතාවයක් ගොඩනගා ගන්න හිතුන්නේ නැද්ද? හිතනවා ෂා. ආවම හිතනවා. ඒක try කරපු අවස්ථා ගොඩයි. මම ගීත කීපයක් කළා. ඊට පස්සේ මචං මම ඉස්සනම මියුසික් වීඩියෝ එකක් කරනවා. මගේ සහ අපේ හොඳම යාළුවා නැති වෙනවා මචං. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක කෝල් එකකින් උඩ අකුණක් වෙදිලා. ඒතකොට මචං මගේ පළවෙනි මියුසික් වීඩියෝ කරන්නේ මම මගේ යාළුවගේ සත්‍ය සිද්ධිය. උනම් බලන්න පුළුවන් YouTube එකේ සර්ච් කරන හිතට නඳුනා කියලා බලන්න පුළුවන් හිත නඳුනා හිත ඉඩ නඳුනා YouTube සර්ච් කරන් බලන්න එතකොට මචං හැබැයි එතකොට මම ඕල්ඩ් සංගීත කරන්න මෙත් නැහැ එතකොට MG ධනුෂ්කගේ බෑන්ඩ් එකේ ඉඳලා MG ධනුෂ්ක බෑන්ඩ් එක කඩාගෙන වෙන බෑන්ඩ් එකක් හදන්න ගියාට පස්සේ මායි ජෙටයි අයින් වෙනවා මාජිරේ 32 හරින කාලේ තමයි මට හම්බෙනවා ප්‍රියංක රාමසිංහ කියලා අයිය කෙනෙක්. අනිවාර්යෙන්ම මම මතක් කරගන්නවා. ඒ අයිය තමයි මචං මට මසාලි තිබුණේ. අපි ගෙදර මචං අපි ගෙදර ගඩොල් පෝරණ එකට වහලයක් ගහන්න මන් තිබුණා. ඔය දැන් මේ බ්ලොග් ගල් ටිකක් ගහලා මේ බිත්ති දෙක තුනක් කරලා වහලයක් ගහලා තියෙනවා. එතකොට මචං මේ ප්‍රියංක අයිය තමයි ඉඳුනිලා ඉස්සරහා මට රුපියල් 9000ක් දෙන්නේ. ඕඩියෝ කියලා දෙන්නේ ඉවර කරා. සිංදුව කරන්න විදුර වයින් නිපා ලක්ෂ 4ක් දෙන්න ඒක ලක්ෂ 4 අරකයි ලක්ෂ 5යි මට ඇඳුම් වලට කොස්තුම් වලට ජීවුම් ලක්ෂ 5 මාරක් 6ක් උතර ගියා මම මොකද කරේ ගෙට යන්න තිබ්බ මොකක්ද තිබ්බ අර මනුස්සයා තිබ්බ මට කිව්වනේ මචං විශ්වාසයෙන් විශ්වාසයෙන් අම්මට කරුදු අන්තිම ලක්ෂ 5ක් නැහැ ඊටම කොහම හරි බේරගත්තා රින්ට ඕනුත් නැහැ නුත් නැහැ කවුද කියලා මං කියන්නේ කවුද කියලා හොයාගන්න පුළුවන් YouTube එකේ හිත ඉද නඳුනත් කියලා සර්ච් කරලා වීඩියෝ බලනකොට එක්තරා YouTube channel එකක් එයි මියුසික් කරපු නමක් එයි වීඩියෝ සර්ච් කරපු නමක් එයි මියුසික් කම්පැනි එකක් එයි මම හිතන්නේ ඒක එච්චර හොඳ එකක් නෙමෙයි ඇත්තම මේ කියන්නේ හීනත් එක සෙල්ලම් කරන්නේ විශාල් මදුසංකගේ හොඳම යාළුවා ජීවිතෙන් සමු ගන්නවා. ඔහුගේ ඉරණම ඔහුට ඒ එදා වුණු සිදුවීම තමයි ප්‍රශාන්ගේ පළවෙනි සින්දුවේ තේමා පාටේ වෙන්නේ. කැමති නැද්ද ඒ ගීතේ කොටසක් ගායනා කරන්න? වැඩි ඔත් නැහැ. ඔබ ගායනා කරමු. එකොලද දෙය තියන අර හිත දන්නවනේ මේ සින්දුව වලේ මොනවගේ ටොපික් එකක් ඉන්නද කාරණෙන්ද කලේ කියලා. අනේ මමත් ඒ සින්දුව
සංගීත කණ්ඩායමේ ස්ටේජ් සෝරි මේ ප්‍රසංග වේදිකා දෙහි කරගෙන මම ඉතින් අර කිව්වෙත් නැහැ. ඉතින් ඒක කියන්න බෑ මම. ඒක අමාරුයි. ඒකට අමාරුයි. ඔළුවට අමාරුයි. ඉතින් මේ දැන් ඔයා මෙහෙම හිටන්න ඕනේ. අපි දෙන්නා දැන් මෙහෙම ඉන්ටර්වයුව කරනවා. මම අද ඉදර යනකොට මම ඔබේ ඉන්ටර්වයුව එක වීඩියෝ කරන වීඩියෝ දාන්න කලින් මම ඇක්සිඩන්ට් එකක් කියලා මම නැති වෙනවා. ඔබට කොහොමද ඇති වෙන ෆීල් එක? සැබෑ ජීවිතේ එහෙම කිසිම දෙයක් වෙන්න එපා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. නමුත් මට ආ කියන්න යන දේ මට තේරෙනවා. අපි ඒක අක්‍රමැති නමනන් නැතිවම අනිවාර්යෙන් කියමු. පිකෝස් කියලා කියමු. හරි. හිත ඉද නොතුන්නත් යන්නට නොබෙන් නොසිතූ ලෙසේ ලියවේ ජීවිතේ උනුසුම් මගේ හද හිතන කරන් යායුතු නිසා යම් අවසන් ගමන් අවසර සඳේ මට යන්නට නුබෙන් මගේ සුවඳ ඔය උණුහුමේ මගේ මතක ඔය මතකයේ ගුලි කරතියන් එය ඉඳ හිට බලන් නොපෙනෙන හදේ කොනක මිහිදන් කරන් යයි. එතන ලොකු කතාවක් තියෙනවා. ඇත්තටම ඒක එතන මම හිතන්නේ ඒක අමුතු එකක්. කාටවත් විපතක් වෙන්න එපා කියන එක තමයි අපි හැමදාම ප්‍රාර්ථනා කරන සහ අපි හැමදාම ඉල්ලන්නේ අපි අදහන ආගමනු. ඉතින් ඒ වගේ ව්‍යෝහන් වලට මුහුණ දෙන්නට එපා කියන දේ තමයි ලාංකික ප්‍රේක්ෂක ජනතාවට ඒ වගේම සංගීත ශිල්පීන්ට ආදරය කරන හැමෝගෙම ඉල්ලන තියෙන දේ අපි අදහන ආගමනු. ජය වේවා. හිතපොතුනේ මේ කතාව බොහොම රසවත්. රසවත් වෙන්නේ සංගීත ශේෂ්ත්‍රයන් තුලට ආදරය කරන චරිත මේ බාහිර ස්වරූපයට ආදරය කරනවා. මේ කොණ්ඩයට ආදරය කරනවා. ඒ ආදරයත් එක්ක බැඳීම් ඇති කරගන්නවා. අපි ආදරය ගැන කතා කරමු. මගේ තමයි ඒක තමයි මම කියන්නේ මේ. දැන් අපි කතා බහ පටන් ගන්නවා. අපි නොයේකුත් දේවල් ගැන කතා කරනවා. හැබැයි පෞද්ගලික ජීවිතයේ ආදරය කියන්නේ සුන්දරම දේ. අපි ඒක කතා කරමු. චුට්ට කතා කරමු. දැන් මෙහෙමයි. දැන් මචං ආදරය කියන එක අපිට විවිධාකාර විදිහට ගන්න පුළුවන් නේද? සහෝදරෙක් සහෝදරයෙක්ට ආදරය කරන විදිහ ගන්න පුළුවන්. අම්මෙක් තාත්තෙක් දරුවෙක්ට ආදරය කරන විදිහ ගන්න පුළුවන්. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් කොල්ලෙක්ට ආදරය කරන විදිහ ගන්න පුළුවන්. එතකොට සමාජයේ යාළුවෙක් යාළුවට ආදරය කරන විදිහ ගන්න පුළුවන්. මං අහන්නේ ඔයා ඔය ආදරය කියන එක මොන කැටගරියකද ඔයා ගන්නද? ඔව් මට මෙහෙම මම ප්‍රශ්නේ අහපු විදිහ වැරද්දක්ද? මට තේරෙන්නේ නැහැ. හැබැයි මම කතා කළේ ආදරේ පෙම්වතිය. පෙම්වතිය ගැන කතා කරමු. පෙම්වතිය ගැන කතා කරමු. ඉන්න පෙම්වතියද? එහෙම නැත්නම් හිටිය පෙම්වතියද? ඒක මොකද? ඇත්තම මම දන්නේ නැහැ. මේ හැබැයි දැන් කියපු වයසත් එක්ක මං හිතන්නේ දැන් සෙටල් වෙලා බබෙක් වගේ ඉන්න උන කාලයක් අපි කතා කරමු ඒ ගැන. හැමෝම ආසයි ඒ කතා බහන්න අනිවාර්යයෙන්ම. මේ ගුණවලි බබෙක් නැති කියන ප්‍රශ්නේ ඉස්සර. බබෙක් නැති. මේ වෙයි මම ඕල්දාන් දෙනවා නේද? ඉතින් අනි හොඳනේ. මලත් ඒක හිතා ගන්න බැරි මම හිතන්නේ මේ එනවා යනවා යනවා එනවා ආයෙත් එනවා ආයෙත් යනවා යනවා එනවා 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 ඒක මොකක්ද කරන්නේ? ඇත්තටම දැන් අපි ඔයා සමාජ මාධ්‍ය මේ පෙනී හිටිනවා සහ ඔයාගේ YouTube channel එකක් වෙනවා රිෂාන් මතුසංකර ශ්‍රී මදු. ඉතින් මේ හරහාවත් මැසේජ් එකක්වත් එන්නේ නැද්ද රිෂාන් අයියේ මෙහෙමයි කියලා? නෑ මෙහෙම නැතා. අවුද දැන් මේ දැනට නම් මේ මගේ අතේ ෆෝන් එක නැති ඉඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ ලහිරු මල්ලිය තමයි මගේ පේජ් එක හැන්ඩල් කරන්නේ, channel එක හැන්ඩල් කරන්නේ මගේ සේවක කෙනෙක් ලහිරු මල්ලිය. අනිවාර්යයෙන්. ඊට කලින් හැබැයි මම තේ තිබුණා ඉතින් ෆෑන් බේස් එක තිබුණා, ලව් බේස් එක තිබුණා. ලුණි බතු හරි කාලා ඉන්නවා කියපු
කට්ටිය හිටියා කෙනෙක් හිටියා කට්ටිය නේ කෙනෙක් කෙනෙක් මම කතා කරන්නේ කෙනෙක් ගැන කෙනෙක් හිටියා කෙනෙක් ඒ ඉතින් මේ ලුණු බතු නේතු පිංගානේ දා තියලා ගිය අය හිටියා එයාත් අයත් නේ කෙනෙක් නේ ඒකත් අය මම කතා කරන්නේ මේ රිෂාන් කිව්වහම සමාජය තුල ගොඩ නැගිච්ච චරිතයක් තියෙනවා මේ චරිතයටද ආදරය කරේ සල්ලි වලටද චරිතයට සල්ලි වලට එතකොට පදනම වෙනකොට ආදරය නෙමෙයිද මම හිතන්නේ ඒකනම් පදනම ආදරෙන්නේ ඒක නම් දෙවල් ගුණින් මචං ඒකයි නේ දැන් බඳින්න අදහසක් නැහැ බඳින්න අදහසක් දැම්ම නැහැ මචං දැන්ට තියෙන අදහස ඒකම එක දෙයයි මගේ අම්මයි තාත්තයි දැන් මට අවුරුදු 31ක් වෙනවා මේ අවුරුදු 31 වෙනකම් මගේ අම්මයි තාත්තයි මට කන්න දුන්නා මට අඳින්න දුන්නා නව තැනකට ගෙනාවා ඉඳන් කඩන් වස්තියට සින්දු කරන්න සල්ලි දුන්නා අර මචං දැන් මේ මගේ බලාපොරොත්තු මේ ගෑණියෙක් වෙල බඳින එක නෙමෙයි මගේ අම්මයි තාත්තයි මේ ජීවිතෙන් සම්බන්ධ කලින් මට දීපු අර මාව මට පිටි විදුරු ඕනේ කියලා අන්නකොට පිටි විදුරු දුන්නනේ මගේ අම්මයි තාත්තයි මට ඕනේ මචං ඒ මිනිස්සු දෙන්න මාව තිබ්බට වැඩිය මාල් දැනග තියන්නේ මට මට ගෑණියෙක් නෙමෙයි ඉස්සරහම කැමරා කාචය නිසාවෙන් මේ දාමින්න සංඝාස් යුගලය නිසාවෙන් ඔබේ කඳුළු ඔබට පේන්නේ නැහැ හැබැයි මතයක පේනනෝ රිෂාන් ඇත්තම මේ පරපුර තුල වර්තමාන යුගය තුල තමන්ගේ අම්මට තාත්තට මෙතරම් ආදරයක් සෙනෙහවන්තකමක් දක්වනවා කියන්නේ ඔබට වරදින්නේ නැහැ අනිවාර්යෙන්ම ඔබගේ ජීවිත සාර්ථක වෙනවා රිෂාන් අනිවාර්යෙන්ම මෙහෙයි අපේ බලාපොරොත්තුව අපි හැමදාම කියන්නේ ඒකයි Voice of Indreel YouTube channel එක හරහා මේ ගෙනෙන චරිත තුල ඇතුළාන්තයේ බොහොම බියකරු වෙන්නට පුළුවන් කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙන්න පුළුවන් අපි බාහිරින් මනින පුද්ගල චරිතයන් වලට වඩා ඇතුළාන්තයේ ගොඩක් වෙනස් ඇතුළාන්තයේ බොහෝ ගැඹුරුයි ඒ නිසා වෙනු තමයි අපි මෙවැනි වූ සුන්දර චරිතත් එක්ක සුන්දර කතා බහක් සුන්දර කතා බහක් යෙදෙන්නේ විශාල මොසංග අපි දැන් ඔබේ තරංග පාවර් බැක් සංගමයක් බොහොම අකුරට තමයි සංගීතමය ජීවිතය කරාගෙන යනවා. ඉතින් අපි අවසාන වශයෙන් කියමු මේ සංගීත ජීවිතේ පටන් ගත්ත දවසින් අපිට ඔයාලට මේ එනති මේ ගමන එන්න හදවතින් විශ්සුටි කරන්න කට්ටියක් ඇති අනිවාර්යෙන් විශේෂ කට්ටිය. හදවතින් ඔයාලට උදව් කරන කට්ටියක් ඇති. අන්න ඒ කට්ටියට අපි විශ්සුටි කරමු. ඉස්සෙල්ලා මචං ස්තුතියන් දෙනවා අපේ ගමේ අපි ඉගෙන ගමු කලෝ ගලින් කාඩිලි පාර හැරුණට පස්සේ පන්සල ගානේ තියෙන මචං ආයි දකුණු අතට පාර ගොඩල පාර කියලා. ඒ පාරේ මචං ඉන්න ඉරන් දෙය කියලා අයියා කෙනෙක්. අන්නේ අයියා තමයි මචං මාව ඉස්සරහ 3 බෑන්ඩ් එක සිං කරන්න ගිහිල්ලා මාව දාන්නේ. එයාගේ යාළුවෙක් තමයි ඒ දවසට කීබෝඩ් ගහන්නේ. ඉස්සෙල්ලා මම ඉස්සරහ තියෙනවා ඉරන් දෙයට. ඊට අමතරව තවද ඔකිය ඔක්කොම කියන්නේ කිය මාවලා කියලා මම අර මේන් මේන් ටික සාරාංශයක් විදිහට කියනවා අනිවාර්යයෙන් ඊට පස්සේ ඉස්සෙල්ලා තියෙනවා තරම් අර මම අර කිව්වේ ප්‍රියංකර රමසිංහ එයා තමයි මට ජීවිතේ ඕඩිය එක කරන්න මට සහාය ලබා දුන්නේ ඊට පස්සේ මචං ඉතින් මගේ ඉඩම ගස් තියලා සල්ලි වලින් දුන්න මගේ අම්මට දාත්තා කියන සිනු ඉස්සුදා දෙනවා ඊට පස්සේ තරම් නම් කිව්වා නම් කිව්වා සිරනා දෙනවා වගේම මට ආදරය කරපු මචං ආදරය කරපු නොකරපු මගේ රසිකයෝ රසිකයෝ සහ ප්‍රේක්ෂකයෝ Voice of Indreel YouTube channel එක හරහා ගෙන එන දෙවන වීඩියෝ බොහොම සුන්දරයි බොහොම සොඳුරු කතා බහක අවසානයේ අපි මෙලෙසින් විවාහට පත් කරන්න කිමෙන් කිමෙන් ඉතින් අද දවසේදී මගේ පුංචි දුරකතන මුතුකමින් තමයි මේ වැඩකටු සාර්ථක කරගන්න රිෂාන් එන්නේ. ඉතින් හදවතින් මිස්සුටි රිෂාන් ජය වේවා. බොහොම ආදරෙයි ඔය නිහතමානීකමට. ඔය සුන්දර හදවතට අපි බොහොමත් ආදරෙයි. ජය වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ. ඉතින් අද මේ වැඩකටු අපි මෙලෙසින් නිමා කරනවා. අද දවසේදී ආවිශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ Voice of Indreel YouTube channel එකේ ප්‍රථම වීඩියෝ එක මම හිතන්නේ දවස් හත දින හත සම්පූර්ණ වෙනකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා 500ක් ඉක්මවුවා.
ඊට අමතරව නැරඹුම් වාර දසදහස ඉක්මුවා. ඉතින් හදවතින්ම ස්තුතියි හැම දිනාටම. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්නට ඕනේ මට පළවෙනි වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා. ඒ හින්දා ඒවා හදාගන්න කියලා බොහෝ දෙනෙක් කමෙන්ට් කරා. ඒ හැම දිනාටම මගේ හදවතේ ස්තුතිය ප්‍රණාමය මෙවස්සාවදී පුද කරන ගමන් අද මේ වැඩ කටයුත්ත අපි මෙලෙසින් නිමා කරනවා. ආයිත් වතාවක් කියන්නේ Voice of Indonesia YouTube channel එක subscribe කරන්න. මෙවැනි වූ සුන්දර කතාබහක් සොඳුරු කතාබහක් අපි අරගෙන නැවතත් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. අදට සමු ගන්නේ නිකන් නෙමෙයි බොහොම අපූර්ව චරිතයක් අපිත් එක්ක කතා බහ කරේ. ගීතයකින්ම මේ වැඩසටහන මෙලෙසින් අවසන් කරමු. සියලු දෙනාටම බුදු සරණයි, ජේසු පිහිටයි. හීන ඉසව්වේ නතර වෙලා ඈත දනව්වේ උණුතු වෙලා හීන ඉසව්වේ නතර වෙලා ඈත දනව්වේ උණුතු වෙලා දිදුලනවා මිය යනවා හඳවැටේ හද රහසේ හමු වෙනවා වෙන් වෙනවා කාලය ගත වෙනවා මේ සංසාරේ ආයි හමු වෙනවා Voice of Itunil.